වජ්ජ සත්‍යංගේ භාවනා උපදෙස් වල තුන්වෙනි කොටසයි අද අපි සාකච්ඡා කරන්නේ. වජ්ජ සත්‍යංගේ භාවනා උපදෙස් වල දෙවෙනි කොටසෙන් අපි විස්තර කරා ගෝචර කර්මස්ථානයේ නම් තමන් ගියාත් මේදී පුහුණු කරන ලද භාවනා අභ්‍යාසය තෝරා ගන්නතුරු භාවනාව ප්‍රකට වශයෙන් නැගී සිටීමක් සිදු කරන්නේ නැහැ කියලා. ඒ අනුව එතන සිට ඉදිරි කරුණු එකින් එක අපි දැන අවබෝධ කරගනිමු. වචසත්වයන් කියා සිටිනවා අසරණ සත්වයන්ට පිහිට වීම තුළින් තමන්ගේ කුසල බලය දියුණු වී නිර්වාණය පහසුවෙන් ළඟා කළ හැකි බව. ඊළඟ කරුණ වචසත්වයන් කියා සිටිනවා භාවනාවේ මූලාරම්භයේ සීලය බව. සීලය නොමැති භාවනාවක ප්‍රතිඵල නොමැති බව. ඊළඟ කරුණ වශයෙන් කියා සිටිනවා යෝගියා මෙම ආත්මයේදී නිර්වාණලාභය ප්‍රාර්ථනා නොකරන්නේ නම් උසස් මට්ටමේ ඕපාපාතික උපතකට සූදානම් ව එය ප්‍රාර්ථනා කළ යුතු බව. ඒ අනුව උසස් මට්ටමේ ඕපාපාතික උපතකට කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි. පළමුවෙන්න පූර්වකෘත කුසල බලය තිබීම. දෙවන්න මාතෘගර්භයක් ප්‍රාර්ථනා නොකිරීම. තුන්වෙන්න විකලන වූ ඉන්ද්‍රියන් සහිතව මරණයට පත්වීම. තවද යෝගිකු විසින් කිසි දින සිදු නොකළ යුතු වැරදි මෙන්න මේ ආකාරයෙන් පළවෙන්න යෝගියෙකු කිසි දින ඉටු කළ නොහැකි පොරොන්දු දී අන්‍යයන් රැවටීම නොකළ යුතුය. දෙවන්න යෝගියෙකු කිසි දින ආහාර අනුභවයට පසු ඒ වහාම නිදානගත යුතුය. ආහාර වේල් තුනකට වඩා එක දිගට වර්ජනය නොකළ යුතුය. උඩුබලි අතට නිදා නොගත යුතුය. අන්‍යයන් සමග එකම සයනයේ නිදා ගැනීම නොකළ යුතුය. ඊළඟ කරුණ භාවනාවේදී හිඳගෙන භාවනා කරන විට නිදියා ගැනීම නොකළ යුතුය. හිඳගෙන භාවනා කරන විට නිඳ ගියොත් දරුණු කොන්දේ ආබාධ ඇති විය හැකි බව වචසත්ව පැහැදිලිව කියා සිටිනවා. එමෙන්ම යෝගියෙකු විසින් නිින්ද නැහැරුණු විට කළ යුතු කරුණු කිහිපයක් වචසත්වයන් කියා සිටිනවා. ඒ අනුව යෝගියා නිින්දෙන් නැහැරුණු විට තුන්වරක් සාදු නාද දී බුදුන් වන්දනා කොට අකුසල මූලයන්ගෙන් තමා වෙන් කරන ලෙස අදිස්ථාන කළ යුතුයි. එමෙන්ම යෝගීකු විසින් කිසි දින නොකළ යුතු කරුණක් වචසත්වයන් විසින් දේශනා කරනවා. කිසි දින ලාභ ඉපදවීමේ අරමුණින් බණ කීම භාවනා ඉගැන්වීම ආදිය නොකළ යුතුයි.